ගෝඨාභය රාජපක්ෂ හමුදාවේ ඉන්නකොට දේශපාලනය කරා තදින්. එයා සෙබළුන්ට සැලකුවේ දේශපාලන හේතුවක්. ඉතින් සෙබළුන්ගේ හිතේ වෛරයක් තිබුණා. අපේ සෙබළු අවුරුදු 22යි සෙබළේ හමුදාවේ ඉන්නේ. ඒතකොට ඒගොල්ලෝ එළියට යනකොට වයස සාමාන්‍යයෙන් 40යි 42යි 44යි ඒ වගේ. හමුදාවේ ආරක්ෂා අමාත්‍යාංශයේ යටතේ තියෙන රැකියාවක් ගන්න ප්‍රදේශයේ ඉන්න මන්ත්‍රීගෙන් ලියුමක් ගේන්න ඕන. ඔච්චර නිවට බියගුළු වැඩ දේව. අපි කවදාවත් හමුදාවලිය ගන්නුවේ නැහැ දේශපාලනය කරන්න කියලා. මම තාමත් කියන්නේ හමුදාවේ ඉන්න කිසි කෙනෙකුට ඇවිල්ලා මට දේශපාලනේ උදව් කරන්න කියලා. අනිවාර්යයෙන්ම රණයුරුව දාලා කුණු අදින්න, කාණු කපන්න, පිඩලි අල්ලන්න, අපේ දරුවෝ කාර් රේසයන්කට වැලිගෝනි ගහන්න, ඒ වගේ වැඩවලට අපි ඉඩ තියන්නේ නැහැ. දැන් හිරගෙදට ඇරියා ගෝඨාභය ලයිස්තුව කියවනවා, ඇතුලේ ඉන්න අය අල්ලල්ල වෙඩි තියන්න ඕන. 25 දෙනෙක් ඝාතනය කරා. අරගොල්ලෝ හිරගෙවලට යන්න පාර හදා ගන්න. නියෝග දුන්න මිනිහා පාර හදා ගන්නවා ජනාධිපති පුටුවට යන්න. ඒක හින්දා අනිවාර්යයෙන්ම මේ රටට ජයග්‍රහණයක් ලබා ගන්න ගාම්භීරව ජීවත් වෙන්න පුළුවන් ආරක්ෂා සහිත රටක් බවට මේ රට පත් කරනවා. ඇමරිකානු පුරවැසියෙක් කියන්නේ පුරවැසි බව ගන්නකොට බයිබලයේ උඩ අත තියලා, එයා බෞද්ධෙක් වුණා කියලා කතාවක් නැහැ, බයිබලයේ උඩ අත තියලා ඇමරිකානු කොඩියට ආචාර කරගෙන කියන්න ඕනේ ඇමරිකාවේ ආරක්ෂා වෙනුවෙන් ඕනම ලෝකේ ඕනම රටකට විරුද්ධව අවියාවුද අතට ගන්න ලෑස්ති. ඒතොර එහෙම ඉඳගෙන තමයි එයා මෙහි ආරක්ෂක ලේකම් වැඩේ. ඉතින් වර්තමානයේ තාම ඒ පුරවැසි භාවය හිමි වුණා කියලා ලිඛිතව ඔප්පු කරලා නැහැ කොහෙවත්. ඒක අද ලංකාවේ ජනාධිපති කියලා බේරෙන්න බෑ එයා දිනුව. කණෙන් ඇදගෙන ගිහිල්ලා කූඩුවක තායි. එයා ජනාධිපති වුණොත් ආරක්ෂක කැමති කවුද? මහින්ද රාජපක්ෂ. එතකොට මහින්ද රාජපක්ෂ ආරක්ෂක කැමති වුණාම ගෝඨාභයට ජනාධිපති පුටුවේ ඉඳගෙනත් කරන්න සිද්ධ වෙන්නේ අර ගියපාර කරා වගේ ආරක්ෂක ලේකම්ගේ ජොබ් එක තමයි. මේ වෙනකොටත් මහින්ද රාජපක්ෂෙන් අහලා තමයි උත්තරයක් දෙන්න ඕන එකට. මේ යුද්ධ කරේ කවුද කියලා අයියාගෙන් අහුවා. අයියා කිව්වා අර කේක් ගෙඩිය කපන්න මහින්ද රාජපක්ෂට පීයේ දුන්නම යුද්ධ කරේලා. එයා මට බෑ අනේ මල්ලි කියලා මල්ලිට දුන්නා. මල්ලි මටත් බෑ අයියා කියලා මට දුන්නා. ඒක හින්දා මම කැපුවා. එතකොට මේ පාරත් වෙන්නේ ඒක තමයි. ඒකන්ද අපි හදනවා ජනාධිපති කෙනෙක් තෝරන්න. ඒගොල්ලෝ හදනවා ආරක්ෂක ලේකම් කෙනෙක් තෝරගන්න.